ඉන්නවා තියනවා කියන අදහසත් එක්ක අපි බලමු කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩනගන්නේ විශේෂයෙන් මෙහිදී තේරුම් ගන්න ඕන දේ තමයි ඉන්නවා තියනවා කියන අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි නාම පදයට තයන්න සහිතව ඉන්නවා තියනවා කියන උදාහරණයක් අම්මට තියනවා ලස්සන සාරියක් ඒක එක උදාහරණයක් ඒ වගේම ආපහු ඉන්නවා තියනවා කියලා අවස්ථාවක් තියෙනවා අම්මා ඉන්නේ කුස්සියේ පැහැදිලි නේද එතකොට මෙලෙන්දි මම අවධාරණය කරන්න හදන්නේ ඔයාලට තයන්න සහිතව නාමපදයකට වාක්‍යයක් කියවෙනකොට කොහොමද මෙනි වාක්‍යයක් අපි ගොඩනගාගන්නේ කියලා බලමු උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට තියෙනවා ලස්සන රටක් අපිට තිබුණා ලස්සන රටක් අපිට තියේවි ලස්සන රටක් බලන්න මේ හැම වාක්‍යයකම නාම පදයකට යන්න තියෙනවා දැන් අපි යමු කොහොමද මෙවැනි වාක්‍යයක් ගොඩනගා ගන්න කියලා ඉතාම සරල පාඩමක් මේක හැබැයි ලංකාව තුල සෑහෙන උත්සාහ කරනවා මේක උගන්වන්න හැබැයි අවබෝධයෙන් යොදන පිළිස ඉතාමත් අඩුයි අපි බලමු පළවෙනිම අවස්ථාව වර්තමාන කාලයට අයිති බහුවචන පදේ වර්තමාන වෙන්න ඕන බහුවචන වෙන්න ඕන හැව් කියන පදේ යොදන්න පුළුවන් හැව් යොදන්නේ කර්තෘ පදයේ මුලින් යොදලා ඊට පස්සේ හැව් යොදනවා අපි හදමු වාක්‍යයක් අපිට තියෙනවා ලස්සන රටක් we have a beautiful country ඊට පස්සේ අපිට ඒක නෑ කියන වාක්‍ය හදාගන්න පුළුවන් අපිට නෑ ලස්සන රටක් කර්තෘ පදේ අරගෙන හදමු we do not have a beautiful country තුන්වෙනි වාක්‍යය අපිට තියනවද ලස්සන රටක් do we have a beautiful country කර්තෘ පදය do වලට පසුව යොදන්න ඕන හතරවෙනි වාක්‍යය අපිට නැද්ද ලස්සන රටක් ඒදී හොඳට මතක තියාගන්න don කියන පදයට පසුවයි කර්තෘ පදය යොදන්නේ don't we have a beautiful country බලන්න අපට තියෙනවා ලස්සන රටක් we have a beautiful country අපිට නෑ ලස්සන රටක් we do not have a beautiful country අපිට තියෙනවද ලස්සන රටක් do we have a beautiful country අපිට නැද්ද ලස්සන රටක් don't we have a beautiful country තව උදාහරණයක් බලමු ඔවුන්ට තියෙනවා කාර් එකක් they have a car කර්තෘ පදයේ මුලින් ඔවුන්ට නැහැ කාර් එකක් they do not have a car ඔවුන්ට තියෙනවද කාර් එකක් do they have a car ඔවුන්ට නැද්ද කාර් එකක් don't they have a car පැහැදිලි වර්තමාන කාලයත් එක්ක බහුවචන නම් නාම පදයේ යොදන්න ඕන have පදයේ ඒ වාක්‍ය හතරක් ගොඩනගන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාවට යනවා වර්තමාන කාලයට අයිති ඒ වගේ මේක ඒකවචන නාමපදයක් එක්ක යොදන්න ඕන. ඒකවචන නාමපදයක් එක්ක යොදන්න has කියන පදේ තමයි අපි පාවිච්චි කරන්න ඕන. බහුවචනයට have පාවිච්චි කළා වර්තමානයේ ඒකවචනයට අපි පාවිච්චි කරන්නේ has කියන පදය. හදමු වාක්‍යයක් ඇයට තියෙනවා ලස්සන සාරියක් කර්තෘ පදයේ ඇය she has a beautiful saree දෙවන වාක්‍යය හදමු ඇයට නැහැ ලස්සන සාරියක් she does not have a beautiful saree ඇයට තියෙනවද ප්‍රශ්නයද ඇයට තියෙනවද ලස්සන සාරියක් does She have a beautiful saree. හතරවෙනි වාක්‍යය ඇයට නැද්ද නැද්ද ලස්සන සාරියක් doesn't she have a beautiful saree. හොඳට මතක තියාගන්න වර්තමාන කාලයේ ඒකවචන වාක්‍යයක් අපි සකස් කරනකොට
මේ ඩස් එක අනිවාර්යයෙන්ම හැවුල එක තමයි පාවිච්චි කරන්න ඕන හැමතැනදීම ඔබට පේනවා උදාහරණ does have does have doesn't have does පදයක් එක්ක have ගන්න ඕන පළවෙනි වාක්‍යයේ has කියන එක තිබුණා උනත් පටලගන්න එපා පළවෙනි වාක්‍යයේ has එක තිබුණා උනත් අනිකු සෑම වාක්‍යයකදීම යොදා ගන්න ඕන does කියන පදයක් එක්ක have එක පැහැදිලි පටලගන්න එපා අපි යමු ඊළඟ අවස්ථාවට කොහොමද හැදෙන්නේ කියලා මේ දෙක වර්තමානයි අපේ ඊළඟ අවධානය අතීත කාලය පහුගිය දෙයක් අපි හදමු බලන්න අතීත කාලයේදී අපි පාවිච්චි කරන්නේ had තාත්තට තිබුණා බයික් එකක් තිබුණා අතීතයි father had a bike father had a bike තාත්තට තිබුණා බයික් එකක් දෙවෙනි වාක්‍යයට අපි යමු තාත්තට තිබුණේ නෑ බයික් එකක් ඒත් අතීතයි එතෙන් දිගන්නවා father did not have a bike හොඳට මතක තියාගන්න උඩ had උනාට දෙවෙනි වාක්‍ය හදද්දී මේ did එකත් එක්ක have එක තමයි ගැලවිලා එන්න ඕනේ තුන්වෙනි වාක්‍යයට යමු තාත්තට තිබුණද බයික් එකක් did එක මුලට එනවා Did father have a bike? එතනත් did එකත් එක්ක had එක නෙමෙයි යොදන්නේ have එක. හොඳට මතක තියාගන්න. හතරවෙනි අවස්ථාව තාත්තට තිබුණේ නැද්ද bike එකක්? තිබුණේ නැද්ද bike එකක්? Did father have a bike? දැන් හොඳට බලන්න. පළවෙනි වාක්‍යයේ had එක තිබුණාට දෙවෙනි වාක්‍යයේ did එනකොට යෙදලා කියන්නේ මොකක්ද have එක අවධානය වෙනස් කරගන්න එපා did have කියලා යොදන්නේ නැහැ didn't have කියලා යොදන්නේ නැහැ didn't have කියලා යොදන්නේ නැහැ have කියලා තමයි යොදන්න ඕන අපි හදමු වාක්‍ය හතර තාත්තට තිබුණා bike එකක් father had a bike තාත්තට තිබුණේ නැහැ bike එකක් Father did not have a bike. තාත්තට තිබුණා the bike එකක්. Did father have a bike? තාත්තට තිබුණේ නැද්ද bike එකක්. Didn't father have a bike? දැන් පැහැදිලි වර්තමාන කාලය අතීත කාලය අපේ අවධානය යොමු කරමු අනාගත කාලයට. පදය will have. අනාගත නම් අපි පවසන දේ අනාගත නම් will have අපි වාක්‍යයක් සකස් කරමු බලන්න ඇයට තියේවි ලස්සන ගවුම තියේවි අනාගතයි she will have a beautiful frock will have දෙක බලමු ඇයට නැතිවේවි ලස්සන ගවුම she will not have A beautiful frock. ඇයට තියේවිද ලස්සන ගවුමක්? Will she have a beautiful frock? අන්තිම වාක්‍ය ඇයට නැතිවේවිද ලස්සන ගවුමක්? Won't she have a beautiful frock?